අපිට මේ වෙලාවේ ඇවිල්ලා තියෙන ප්‍රශ්නය අතරින් ප්‍රධානකක් තමයි මේ කොරෝනා වසංගතය සම්බන්ධයෙන් බිය විය යුත්තේ කියන එක. ඉතින් ඒක මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් විදිහට මේකේ ධර්මානුකූල පැතිකඩ අපි දකිනව නම් අපි බියවන්න බිය කියන්නේ මොකද්ද කියන එක අපි අඳුරගන්න ඕනේ. ඉතින් මෙතනදී අපිට ප්‍රධානව බලන්න පුළුවන් එකක් තමයි බිය සහ ඒකෙන් තියෙන අපිට මොකක් හරි කරදරයක් වෙන්න තියෙන හැකියාව. එහෙම නැත්නම් රිස්ක් එක, රිස්ක් ෆැක්ටර් එක කියන එක සම්පූර්ණයෙන්ම දෙකක් වෙන්න පුළුවන් සමහරවිට. මම උදාහරණයක් විදිහට කිව්වොත් අපේ දැන් ওই කිතුල් ගල වගේ තැන්වල තියෙනවා මේ උඩ ඉඳලා වලකට පණින එකක්. එහෙම නැත්නම් මීමුරේ වගේ ගියොත් ඔයාලා දැකලා ඇති උඩ කන්දක ඉඳලා වතුර වලකට පණින එකක්. ඉතින් මෙන්න මේකේ මේ රිස්ක් කියන එක. එහෙම නැත්නම් මේකෙන් අපිට වෙන්න පුළුවන් කරදරයක් වීමේ සම්භාවිතාවය සහ බය කියන එක සම්පූර්ණ දෙකක් කියන එක ඔයාලට සමහරට තේරිලා ඇති. කවදාරි එහෙම වතුර වලකට උඩින් ඉඳන් පැන්න නම් ඒකේ සමහරට පැන්නට පස්සේ අපිට තේරෙනවා මේක කිසිම බය වෙන්න දෙයක් නැහැ නේ කියලා. නමුත් ඒකට පණින්න තියෙන බය ඊට වඩා සෑහෙන්න වෙනස් දෙයක්. ඉතින් මේ කොරෝනා සම්බන්ධයෙන් උත් මේ තුම්බිය සම්බන්ධයෙන් මනුෂ්‍ය බිය, රෝග බිය, අමනුෂ්‍ය බිය, රෝග බිය, දුර්භික්ෂ බිය කියන මේ බිය සම්බන්ධයෙන් උත් අපිට මෙන්න මේ වගේ බියක් තියෙනවා. නමුත් මේ බිය කියන එකයි ඒක නිසා අපිට ඇති වෙන්න පුළුවන් රිස්ක් එකයි කියන එක අපි වෙන වෙනම අඳුනගත යුතුයි. ඉතින් ඒ දැන් ඒකෙන් මම අදහස් කරන්නේ මේ කොරෝනා සම්බන්ධයෙන් අපි කිසිම බියක් ඇති කරගත යුතු නැද්ද කියන එකද. නෑ මම එහෙම එකක් ගැන නෙවෙයි කියන්නේ. මෙතනදී අපි නැවතත් අඳුනගන්න ඕනේ මේ බිය කියන එක එකක්. අපි මේ රෝගයට බය වෙලා බයගෙන ඉලා ඉන්න එක එකක්. නමුත් මේ රෝගයෙන් අපිට වෙන්න පුළුවන් හානිකර තත්ත්වය අඳුනාගෙන ඒ සම්බන්ධයෙන් ප්‍රතික්‍රියා කිරීම තව එකක්. ඉතින් ඒ ප්‍රතික්‍රියා කරන්න අපි බය වෙන්න ඕනේ නැහැ. ඒ ප්‍රතික්‍රියා කිරීම ඇතුළත අපි දැන් මේ ආණ්ඩුව අපිට කියලා තියෙන විදිහට මේ WHO එකෙන් මේ වෛද්‍යවරු අපිට කියලා තියෙන විදිහට අත් සබන් දාලා සෝදලා මුඛාවරණ පළඳලා අපි එළියට යන්නේ නැතුව ගෙවල් වලින් තමන්ගේ වැඩ කටයුතු කරන් ඉන්න එක තමයි අපි කරන වැඩි. නමුත් ඒවා අපි කරන්නේ බය වෙලාද? නෑ, එහෙම බය වෙලා කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මෙතනදී රෝගය නිසා අපිට අපේ විශේෂයෙන් වැඩිහිටි පරම්පරාව අවුරුදු 60ට වැඩි කට්ටියට මැරෙන්න 10%කට වැඩි ප්‍රතිශතයකින් ඔවුන් මැරෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් අපි බය විය යුතුද? නෑ, අපි බය වෙන්න ඕනේ නැහැ. ඒකට අවශ්‍ය ඒ තත්ත්වය වළක්වන්න අවශ්‍ය ප්‍රතික්‍රියා ගන්න එක එකක්. නමුත් ඒ සම්බන්ධයෙන් අපි බයක් ඇති කරගත යුතු නැහැ. මොකද බය ඇති කරගත යුත්තේ නැහැයි කියලා මං කියන්නේ අපි හැමෝටම ඉන්න තියෙන්නේ අම්කිසි කාලයක් පමණයි. ඉතින් ඒ කාලේ තව අවුරුද්දකින්ද අවුරුදු 10කින්ද කියන එක පිළිබඳ අපි බයක් ඇති කරගත්තා කියලා විශේෂ වාසියක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අපිට පුළුවන් මේ අනිත් මිනිස්සු ගැන හිතලා, දැන් මම බය නැහැ කියලා මෝඩෙක් වගේ පාරේ ගිහිල්ලා මේ ලෙඩේ හැමෝටම බෙදලා දීලා මේ ආර්ථිකයයි දේශපාලනයයි ඔක්කොම කඩාකප්පල් කරන්න මම මේ වෙලාවේ සම්මාදම් වෙනවද? එහෙම නැත්නම් මගේ වගකීම අඳුරගෙන මම බය නැති කෙනෙක් වගේ විදෙට්ට වෙලා මේ රෝගෙන් බේරෙනවද කියන එක තමයි මෙතනදී අපි කල්පනා කරන්න ඕනේ. ඉතින් නැවතත් මේ සම්බන්ධයෙන් මට කියන්න තියෙන්නේ කොරෝනා රෝගයට අපි කිසිසේත්ම බය විය යුතු නැහැ. නමුත් ඒ බය විය යුතු නැහැ කියන එකෙන් අදහස් කරන්නේ අපි මෝඩය වගේ මේ දීලා තියෙන රෙගුලාසි වලට පටහැනිව පාරේ ගිහිල්ලා මුඛවාඩම් නැතුව අත්සෝදන්නේ නැතුව පාටි දාලා එහෙම තැන් තැන් වල එක්රස් වෙලා ඒ රෝගේ තවත් ව්‍යසනයක් බවට පත් කරන්න උල්පන්දම් දෙන එක නෙවෙයි. මේ තමන්ගේ හිතේ ඇති වෙලා තියෙන බය කියන එක අඳුනගෙන මේ බය කියන්නේ අපිට ඇති වෙලා තියෙන දත්ත උඩ අපි ලබාගත් දෙයක් විතරයි. සමහරවිට අපි මේකෙන් වෙන්න පුළුවන් ආර්ථික කඩාවැටීමට බය වෙනවා. සමහරවිට මේකෙන් අපේ ජීවිතේ නැති වෙයිද කියන එකට බය වෙනවා. සමහරවිට මේ අපිට කවදාවත් පිනිච්ච නැති වෛරසයක් නිසා අපි මේකට තවත් බය වෙලා ඉන්නවා. ඒක විදිහකට ගත්තොත් අපි ගොඩක් වෙලාවට බය වෙන්නේ වැඩියෙන්ම මරණයට සහ අපි මේ නොදන්න දේවල් වලට. දැන් අපි දන්න දැන් මේ ලංකාවේ ඉන්න පාතාල නායකයෙක් ඉන්නවා එකේක. අපි එයාලට වඩා අපිට කවදාවත් නොපිනිච්ච අමනුෂ්‍යයන්ට බයයි. මොකද අපි හැමතිස්සෙම මේ නොපෙනෙන දෙයට, නොදැක්ක දෙයට බයයි. ඉතින් මේ වෙලාවේ කොරෝනා කියන්නේ ඔන්න ඔය වගේ නොපෙනෙන දෙයක්. එයා කොතන ඉන්නවද දන්නේ නැහැ. ඉතින් මේ පිළිබඳ නැවතත් මම කියන්නේ අපි බියක් ඇති කරගත යුතු නැහැ. නමුත් මේ වෙලාවේ අපේ සමාජීය වගකීම අපි ඉටු කරන්න ඕනේ. ඉතින් ඒකට මේ වසංගතයෙන් ඇති වෙන්න පුළුවන් හානිකර තත්ත්ව වැළැක්වීමට අපි උපරිම ක්‍රියාමාර්ග ගත යුතුයි. නමුත් ඒක බියක් මත පදනම් කරගෙන අපි කරන්න ඕනේ නැහැ. ඉතින් නැවතත් මම අවධාරණය කරන්නම් මේක වැරදි විදිහට තෝරගන්න එපා. බිය කියන්නේ එකක්, ඒකෙන් වෙන්න පුළුවන් රිස්ක් එක, එහෙම නැත්නම් මේකෙන් අපිට වෙන්න පුළුවන් සම්භාවිතාවය, නරක දෙයක් වීමේ සම්භාවිතාවය කියන්නේ තව එකක්. ඉතින් මේ සම්භාවිතාවය හරියට තෝරා අරගෙන ඒකට ඒක වළක්වන්න පුළුවන් උපරිම වැඩ කටයුතු කරන එක තමයි මේ වෙලාවේ අපේ වගකීම. නැතුව මේ අනවශ්‍ය ලෙස මේ පිළිබඳ බියකටපත් වෙලා ඉඳීම නෙමෙයි. හැබැයි ඉතින් කොහොම කිව්වත් අර මෙහෙමත් එකක් තියෙනවා. සමහර මෝඩ මිනිස්සු පාලනය කරන්න ලේසිම දේ තමයි බය.
ඉතින් ගොඩක් වෙලාවට පූජකයෝ දේශපාලඥයෝ මේ මිනිස්සු මෝඩ නිසා ඔවුන් බයෙන් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් එක්තරා ආකාරයකට ඒක සාධාරණත්වයකුත් තියෙනවා. තර්කානුකූලව කාරණයක් ඔප්පු කරන්න බැරි මිනිහෙක්ට බය කරලා ඒක පෙන්වුවොත් එයා ඒක පිළිගැනීමේ වැඩි සම්භාවිතාවක් තියෙනවා. දැන් පොඩි ළමයට පුතා මේ කරන්ට් පේනුවට ඇඟිල්ල ගහන්න එපා කියනට වඩා ඕක ගැහුවොත් ඔයාව බිල්ල අරගෙන යයි කිව්වොත් ඒ ළමයාක නොකර ඉන්න සම්භාවිතාවක් තියෙනවා. ඉතින් නැවතත් සමාජයක් විදිහට අපි දැනගන්න ඕනේ අපි මේ පොඩි අඳබාල පොඩි ළමයි වගේ හැසිරෙනවද එහෙම නැත්නම් ප්‍රබුද්ධ සමාජයක් විදිහට ඉදිරි ලෝකයට මේ 21 වෙනි සියවසට ගමන් කරනවාද කියන එක තමයි දාර්ශනික වශයෙන් සමාජමය වශයෙන් අපි ගත යුතු තීරණය වෙන්නේ.